ම රුක්ෂකුමර ජාතික පචාචන්්‍රවා ජාතිකොන්ටසේ ජාතික සංවිධායක කාරණාව දැන්. අද මේ අවුද්ධ අන්තිම හරි අප ඉන්නේ නත්තල ඉවරයි ලබනවුරුද්ධෙ ලබන මෙරටේ මහජනතාව නට්ටන්ගෙන අවරුද්ධ තමයි ලබනවරුද්ද. අපි දිගින් දිකටම කිවවා ලබන අවුරුද්දේ මෙරට මිනිස්සුන්ට මෙරටේ පාරිබෝගයටට ට මනිසුන්ට හම කියයාගණඩ ැරි හුස්ම ණඩ ැරි අවරුද්දත්ම උදාවන්නේ. මොද මෙරටේ මහජනතාවම තමයි ආණ්ඩුව බදුපනවලා රට ්‍යාරිකයාමට කර්මාන්තකරුව ඇතු සිරුදන අමත බදු පනවලා ආණ්ඩුව හිටුවක්කාර ගමනත් තමයි අරගන්න වෙන්නේ මොඳ ලබන අවුරුද්ධය දෙදදා විසිය අතරේ මේ බදු ටිකත් ග්‍යවාගන තමයි මෙරටේ මහජනතාවට ජීවත් පෙන්න්න වෙන්නේ. ති මෙහෙම මහජනතාව මේආකාරෙෙන් මහජනතාවකින් මේ බදු බලහත්කාරයෙන් ලබාගන්නවා එමන්නත්තං විවිධ අනපනත්මකින් මේ බදු ආජායමට එක තුවර ගන්නවා හැබැයි ජනාධිපතිවරයා සහ වර්තමන ආණ්ඩුව අසමත් වෙලා තිෙනවා මේ පහුගිය කාලේ වගේ දැනටමත් මේ රටේ මේ වංචා දූෂණටික නවත්තන්න එහමනත් මේ වංචා දූෂණ හරා රට අහිමි විච්ච මේ ඩොලර්ටික මේ රුපියල් ටික අයකරගන්න වර්තමාන ජනාධිපතිවරය ඇද වර්තමාන ආණ්ඩුව අසමත් වෙලා තිනවා. දැන් අපි පහුගිය කාලේ මේ රටේ ප්‍රශ්නගත මේ සෞඛ්‍ය මේ බාල බෙත් සබන්ධව කාරණාවදී අපි පක්ෂයක් විදියට අපිත් මේ සම්බන්ධව මැදි අත්වීමක් සිද්ධ වෙලා ඒ අදාළ තැන්වලල්ටකිල් අපි අපේ විරෝතාවය දක්කවවා. දැන් අපි දැක්කා මෙරටේ සිවිල් ක්‍රියාකාරකීන්ටික අපි දැක්කා නොනොවත්වා මේ ප්‍රශ්නගත මේ බෙහෙත්වංචාව සම්බන්ධයෙන් නොනොවත්වා තමන්ගේ විරෝතාවේ අරංගිහිල්ල මේක මහමොලකාරයට පල්ලෙ හැන් ඉන්න. මේක ක්‍රියාත්මක කරපු පිරිසට, නීතිය ක්‍රියාත්ම කරතනට අරගන ඉල්ලතිනවා. හරි දැන් මේ කාරණාව එහෙම තිබිච්චි දැන් මේකි මහ මොලකාරයා මේවට අනුමැතිය දුන්න හද මේවට කැබිනට් පේර් දාපු. ඇමතිවරයා සම්බන්ධෙන් අපාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තුව අරගන තියෙන ඒ ක්‍රියාමාර්ගය ඉතාම නින්දිත ඒගේ ඉතාම ලැජ්ජ සාකත ක්‍රියාවත් තමයි ගත්තේ. ො අපි දන්නවා මේ ප්‍රශ්නගත සෞඛ්‍ය සම්බන්ධ පැමිල් අපේ සිවිල් ග්‍රියාකාරීකයෝ ඉදිරිපත් කරපු හම අපි ගිහිල්ල ඒ අපරල්පරිසිද පාර්තමේන්තුුවට පැය ගානක් ඉල්ල අප කට උත්තර ගන්නවා. එතකොට අපි යහනවා ඒ නීතිය ඇයි මේටේ ඇම තිවරුන්ට ක්‍රියාත්මක වෙන්න නැත්තේ. එතකොට මේක සම්බන්ධව අපි රජුවම චෝජනා කරනවා මේක අවශ්‍ය සාහ්‍ය දනවා. ඇමතිවරයාගේ දැනුවත්වවමත සිද්ධ වුණයි කියන එක හැබැයි එහෙම කාරණාවතිපිච්චි අපරාධ පරිශෂ දෙ පාර්තමේන්තුව ගෙදෙට්ටම ිහිල්ල එතුමායි කටඋත්තර ගන්නවා. අපි දැක්කා ඒ කටඋුත්තර ගත්තහම ඒ ඒ ක්‍රියාව සම්බන්ධෙන් අපි දක්කා එතුමාගේ ඒ සම්බන්දධයම නීතිච්ය කරන්නව අ මනෝච්චර ීතිච්චේතුමා. අපි දක්කා ඇතුමා මේකට සම්බන්ධම ඒ ල දපු පිරිස්සොල්ට එම නත්තං ඒ පැමිණිලිකරුවන්ට තරජනය කරනවා මේ තරජනාත්මක අපි දැක්කා මේ තියන්නේ ඒේ මාධ්‍ය ඒ අපි දැක්කා මෙ මේක තරජනය කරනවා මොකද ඇතුමා මේ තියන්න මේතියෙන්නේ අමාත්වරයා තිත කිය හමන මත්වරයා සකකාරෙ කිය කර ප්‍ර් කිරීමක් නෙම. මේක අමාත්‍ය තුමා ම මේ පැමණිල්ල කරලා තිෙන්න. ඒ පැමණිල්ලට දා ලබ අමාත්‍ය තුමා අදදවසේ දී වැඩිතුර ප්‍රකාශ තමන් දේශ ති න ති ව සිල් මත පදෙ පත ලබා මත් තමයි කර. මේ ද බට අවධා කර විශේෂ කර තු ා ෂ ප ත් යක් මයි. මේ බාලා औෂత සඳහ ද ගෙවීම සෞඛ మత ර ්‍රధාන త න ින්ంత క තමන්ගේ වැරදි මාත්‍යවරයාගේ ත පాను උත්සාකර. අදව සේද ර සෞ త ිక త త్ සිత్ නගත්త ో ද ම මේ සියලු. ල ස මේ ස පසට ලි න ද ලිප න්න මේ නීතිච්्यවරයා प्र්‍රකාශ करර प्र්‍රකාශය තැන් අපි චෝදන කරවා මේ නීතිච්නවරයා මේ නීතිච්නවරයා තමයි මෙතුමා තමයි මේ ජනාධපති නීති පදේයක දයට ම තුමා ඉන්නවා කොට මෙතුමා තමයි අර පහගිය කාලේ රටේ ජාතිවාදය අවුස්සන්න අර කොරින්දට එන්න වෙන කොවත් අන්ටපා බස්රම් කුරින්දට එන්න ඕනේ කියෙෙන තමන්ගේ පෙස්බක්ක එකේ පෝස්්ටි එකත්දාපු නීතිච්චවරයා. දට මේ නීතිච්චවරයා මේ හදන්නේ මේ ප්‍රශ්නගත අවුෂ්‍යදයෙන් සම්බන්ධයෙන් ඇමතිවරයා මේකින් අයිංගරල මේ තියන මේ චෝදනා අසා, අපරාද පනික්්ද පාත්ිමේටුව රණ යන ප ීක්ෂණ නොමගයවඩ. හද එනිසා අපි ඔය නීතිච්චවරයට කියනවා තමුන්න්නන්සේ ඇමතිවරයාගේ අසූජි කෑාවට මේරටේ සිවිල් ක්‍රාකාරිකයෝ මෙරටේ සිවිල් ක්‍රාකාරිකයෝ මෙරට මිනිස්සු ඔය ප්‍රශ්නගත සෞඛ්‍ය සබන්ධ ඉන්න චෝදනාතය අඇතිවරයාගේ අසූචි කණ්ඩයන් නෑකනක මතක් කරනවා මේ නීතිච්චතුමාට දැන්මටතුවා කියනවා මේ. මේ පැමිල්ල මුලින්ි දැම් ඇමතිවර යාැලු හන්ද මේක ම පුදුම කතාවක් මේ තියෙන්නේ මේ තියෙන්නේ මේක සම්බන්ධව මුලින්ම පැමිණිල්ල දැම් මේ අපි දන්නවා මේ තියෙන්නේ මේ තියන්නේ මේකේ මුලින්ම පැමිල්ල දැම්මේ අපේ සිවිල් ක්‍රයාාකාරිකයෙක් වන අප අපි සිවවිල් කියයාාකාරරිකෙක්තම මේක පැමිල්ල දැම් දහයයි දෙවෙනි දින. හදද දහයයි දෙවෙනි දින තමයි මේකේ පලමු පැමිණිල්ල දැම්මේ. මේ තියෙන්නේ වෙ දිනේ තිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙදාස් විසිතුනේ දහයයි දෙක. මේ තියෙන්නේ පැමිණිල්ලාපු දින දහයයි දෙක. ඇද එතකොට මේ නීතිච්චවරයා මාත්‍යයට ඇවිල්ලාකිෙනවා මේකේ මේ දහයයි දෙකට කලින් එමන්නත්ත මේ ගොල්ලල්ලු ඉස්සල්ලාම දැම්මි දහයයි දෙකට කලින්. ඇ ඉරිම් ම මේ නීතිච්චවරයට කෙනවා මේ පරීක්ෂණ නොමගැවන්න පට්ටපල් බොරු ගැන්ට පා. අලු ෝඩ් දාාපු නීතිච්චෝරයන්නේ. මේක තින බීවර්තාව. අපරාධ පිරිෂණපාර්තුමේන්තුව උසාවිීට ඉදිරිපත් කරු බීවර්තාව මේ බොහෝම පැහැදිලිීමෝ පෙන්නල තිනවා ඇමතිවරයා මේක සම්බන්ධය මෙතියන බීර්තාව මේකෙ දාලා තින්නේ දහයයි කොලොස් ට්‍රනනිද පැමිණිල්ල. හද එතකොට අපිට තියන බරපතල්ලම සැකය අප රාධ පීක්ෂණ දෙපාර්තමේන්තුව කාගේ හෝ බලපෑමකට දහයයි දෙවෙනි ද. අපේ සිවිල් ක්‍රියාකාරකයක් වනකාමන්ත දාපු ඒ පැමිණිල්ල ක්‍රියාත්මක නොකර එක නොස් වනි ද ඇම තිවරය දාපු එක ගත්තියයි. එතකොට ඇයි දහ දහයයි දාපු පැමිණිල්ලට නීතිය ක්‍රියත්ම කණිවරි මේට ඒවිින්දි ඒ ඉන්න සැකරුවන් ගැනල්ල පරීක්ෂණ පවතන් වෙැරි නෑ මේක වනේ අපි ිල් කයා කාරික විජර මේ එක දාලා මේක රටතුල සමාජගත්ත වුණු හම ඇමතිවරයාගේලා වෙන කතාවත් දාලා මේ පරීක්ෂණය නොමගරින්ද මේ දය කොළසුද මේ කතාව දැම්වා. හ එතකොට දැන් අපට තියෙන කාරණාව දැ මේක සම්පූර්ණෙන්ම මේ නීතිීච්්‍යවරයා සම්පූර්යම කළේ බොරුව. එත දැන් අපි යහනවා එතකොට මේ සිද්ධිය මේ සිදධිය අටහන්න රජය කුමන්ත්‍රයයක් තිනවද. මේකට මේ සිද්ධිය අටගහන්න කවුද මේක යට ඉන්නේ. මේ මේ බරපතල කාරණාව සම්බන්ධය අනි කාරණාව මේ අර ජන්ි න්නන අත්තරනගු අර ඉවන පිරිසා අ ජනක ජදකුට ඇතුළු පිරිස කත්තරගොට රන් තිවනේ ඒගොල්ලට යම් බලපෑමත් තියෙනවද. ඇයි ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ කට උත්තරේ උත්තරගන්න ඇතිේ ඒ ගොල්ලන්ගේ මේ ප්‍රශ් කරන්න ඇතිේ හුතුක ඇට ඉගිනක. එනිසා අපි මේ සම්බන්ධව තවදුරටත් අපරාධ පීශෂණ දෙ පාර්තමේන්තුව ඒවගේ රජය මේ ප්‍රශ්ට ගත අෞෂසද සිද්ධිය සම්න්ධය මොකද මේ අවෂධ පාවිච්චි කරලා මේරටේ මිනිසු සංකුලතා ඇති වුණ ඒවගේ බෝහමයක් දෙෙන මරණයට පත් වනා එනිසා මේක සම්බන්ධයමු රජය ඉපිගමනයෙන් යන්නෙ නං අපිට සිද්ධ වෙනවා සිිවිල් ක්‍රියාකාරික විදියට මිනිස්සු පෙළගස්වලා අපිට පාරට මහින්ද. මොකොද මේ රටේ නිදහ සෞඛ්‍ය සේවය, අපි ගෙවන බදුමුදලෙන් තමයි මේ සෞඛ්‍ය සේවය යපෙන්න්නේ. එතකට අපිදන්නවා මේ විසිය ලබනවුරුද්ධට අපිට අධික බදු ටිකක් පනවලතිවා මේ බදු එකතු කොරන්නේ මේ නිදහ සෞඛ්‍ය සේවයට මේ සෞඛ්‍ය සේවයට, අපිට අවශ්‍ය ගුණත්මක බෙහෙත්ගන්නගන්න. ඒතකට අපට මේ අපි ගෙවන බදුමුදලෙෙන් අපට ගුණාත්මක බේත් නැත්තං ඒක වංචා කරන වනං ඒට බාල බෙහෙත් ගෙනවනං. ඒ බාලගේ බෙහෙත් ගෙනාපු. ඒවට අනුමැතිය දුන්න ඒට කැපිනට පේපරොල් දාාපු ඒ ඇමතිවරුම් ඇතු නිලධාරීන්ට නීතිය ක්‍රාත්ම කර නැත්තං අපට සිද්ධ වෙනවා මෙරටඒ මාජනතාව දැනුවත් කරලා පාර්තමහින්ද.ික අනත් දෙවනි කාරණාව දැන් මේක නමයිද අපි දැක්කා අනිත්කාරණාව. හුගේ කාල ලංකාවට කොවිට් එන්නක් ගෙනාව ලක්ස හැත්තෑවක්. කොවිට එන්නත් ලක්ස හැත්තෑවක්. ඇ මේ ලක්ස හැත්තෑවෙන් බලන්නමු රටට කරන අපරාද ලක්ස හැත්තෑවමු දැන් කල්ලිකුට්වෙලා අපට ආරංචිවෙ තිනවා මේ කල්ලිකුත්වෙච්ච මේ බාල බෙහෙත් ඇ මේවා මුදගිල්ලන් දනමයි කියලා එයටකට මේ එන්න තක් අරන්තියෙන්නේ? ො දහයගානී ඩො දහයගාන මේට ගෙවල තින්නේ එතකොට ඩොල දහයගාන ගැල්ලාන්න මේකේ ඩොමිලියන හැත්තෑවක් එන්නත් ලක්ස හැත්තාවට ඩො දහයගානේ ඩො මිලියන හැත්තවාක් එක දෙයි හාමුදුරුවේ මේ රට උග්‍ර ඩොලර් අරපු දෙයක. හද මේ රටේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සුන්ට අද තමන්ට අවශ්‍ය කෑමක් බිත්තරයක් ලූුණු ගඩියක් ගණඩබරුව මනිසු සුසුම් හලනවා. මේ මෙන්න මු ඩොල මිලියන ගනන් අද මහමුද තිරණ්ඩ යනවා. අපි අහානවා ජනාජිපතිවරයගෙන්. ඇයි ඔපතුමාට මේවා පේෙන් නැත්තේ. මේ මේ ප්‍රශ්නගත මේ කොවිට එන්නට ගේන කාලේට ඒ ඇමතිවර හිට ඇමතිවරිය හිටියේ පවිත්‍රා දේව මේක සැපවුම්වන්සේ භාරව හිටියේ අර චන්න ජයසුමන කියන. ඒ මහචාර්යවරයා එතු මාතමයි මේ සැපයුම් භාරාව හිටියේ හද තො අපි අහනවා දැ මුන් එකතු වෙලා පහුගේ කාලේ මේ රටේ මිනිසුන්ට බද්ධ වැඩි කරන්න වැත්තක වැඩි කරන්න. මුං හිරිකිිතයක් නැතු අත ඉස්වා. හද මේ මුං විනාශ කරපු ඩොලර් මේ රට මේ රටේ මිනිසුන්ගේ දාඩිය මේ රටේ මිනිසුන්ගේ මේ රට මිනිසුන්ගේ දහඩිය උුරුමය අපේ රට මේ රට ඩොලර් රයවන ඒ ඉන්න්න විදේශය සේව කටයුතු කරනඒ අප සහෝදරයක් රට පු ඩොර් ද ඒ මනිස්සුන් නොයකුත් ප්‍රශ්ටමතය මේ රට ඩොල මුන් කිසිම හිරිකිතයක් නැතුව මේවා අවභාවිතා කල්ලා මේරටේ මිනිසුට මොදරට අරුදේ වුණනාට පසේ වෙරට මිනිසුන්ගේ නැවතසරයක් මිනිස්සුන්ගේම හරාගන්න මුන් හිරිකිතයක් නැතුව එදා වැට්ටකට අට ඉස්සවා. හද මෙන්න මුන් තමයි ඉදැන් අර දැන් එහට මෙට පක්ෂවලට බෙදිලා අ ඒ පත්තර ේ පත්තර කිල්ල න් වෙස් වූ දාගනටයුතු කරන්නේ. මෙන්න මුන් තමයි යෙදා මේ කොවිට එන්නක් ගන වෙලාවත් ඒ සැපයිුම් සැපුම් බාර හිට ඇතිවරයා විජිධ හිටියේ චන්න ජයසුම්ුණ. එනිසා අපි ජනාධිපතිවරයට කියන්නේ මේ රටේ මිනිසුන්ගේ මේ රටේ මිනිස්සුන්ගේ ඉස්ස මත බරපට වඩ කලියෙන් මෙන්න මේ වංචා කරපු. මේ රටට ඩොලර් අහිමි කරපු. මෙන්න මේ මුන්ගෙන්. මෙන්න මේ ඩොර් අය කර ගන්න ක්‍රම වෙදයක් හදන්න ඕනේ. හද නිසා අපි එහෙම නොකරොත් අපි චන්න ජයසුන්න් ලට පවිතරාජය විවන්න්‍ය ආරචිලට මෙ සියලුතුනාටම කිෙනවා මේ රටේ මිනිස්සු පෙලගස්සල අපි නවා බලා හොයාගෙන. හද මේ අපිට මෙහමතයි කරගන්න වෙන්නේ මොද අපට පරා පිචන පර්ත්ත ේන්තුවෙන් අප සාධර්නය බල පොත්තුවෙන්ට ැරිනං. රටේ ජනාධිපතිවරයගෙන් බල අපට මේට සම්බන්ධ නීදය ක්‍රාත්මක වන්න නත්ත මේට සාධාර්යක් කිෂටවෙන් නැත්තං. අපිට මේ රටේ සිවිල් ක්‍රාකාරික විදියට. මේ රටේ මහජනතාවිදියට අපට සිද්ධ වෙනවා නීති අතට ගණ්ඩ. හද අපට සිද්ධ වෙනවා මහපාරට මයින්න. අපට සිද්ධ වෙනවා මහපාරට පැහල අරගළ කරඩ. මේ රටේ අපේ රටේ සල්ලි අප රටේ මුදල් අප රට මිනිස්සු දුක්මහන්සේෙන් හම්ප කර මුදල් තමයි මුං ආතල් ලරන්දින්නේ. ඇරද ඒනිසා අපි නැව අවසානවසියෙන් කියන්නේ අර මේවගේ සිද්ධි යටග හඩ. අර ජාතිවාදී අවසන අරවගේ සන්දබියොත්තින්නවා අන්නේ සටමියත්තම ඊ ඇවිල්ලා ඇමතිවරව සුද්ධ කරේ එනිසා අපියඔය සන්තබි කරපු ඒ නීතිච්ච කරයටත් කියනවා ඔය කළු ගෝට්ටක අන්දන්න භූරියකුට. මොකද ඔය කළු කෝට ැන්කද නීතිච්ච ෘතිය කියන්නේ ගනිකාසේ වේදවන් තිය කන්නවේ. අහද එක එකගේ අසූචි කන්න තියෙන කන්නවේ ඔය තියන නීතිීච්ච ෘත්තිය රැකගැෙන. මේරට මිනිසුට නිද සත්්‍ය අපි ග ගත්ත ඒ න තිචතුමාට ෙනා රට මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ පැත්ත ගඩන්නග එක. මේමයි ඇත්තරම අපි අපිට දැන් තියන රටේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. පි ගන්න මේ කොතනින් මෙහෙවනවද කවරු මෙහවනවාද ෙනෙක නැවත සරයක් අර පහුගිය කාලය වගේ ජාතිවාදය ආගම්වාදය ඇදලා මේ රටේ මිනිස්සු බෙදලා මේ රටේ මිනිස්සු බෙදලා මේගොල්ලු බලටෙන්න්ඩ නිසා අපි කියනවා මොකද ඒ දේව ගැතිවරයා ඒ ජරම් කියන පාශ්්‍රවරයා ප්‍රකාශයක් සිද්ධ කල්ලා තියෙනවා මංගයන්නේ ඒ ප්‍රකාශය සම්බන්ධෙන් ඒක සම්බන්ධෙන් ඒ මේ රටේ මේ බුදු දහම සඳ. ඒ ඒ පාශ්ටවරයා ඒ දේව ගතිවරයායි බුදු දහම සම්බන්ධයෙන් තමයි යම්කිසි ප්‍රකාශයක් කරේ මං කියන්නේ. ඒ ප්‍රකාශය සම්බධය විද්වත් කතිකාාවක්. ඒ දේව ගතිවරියත් ගන්නලා මේ රටේ මේ බුදු දහම පිබඳ දැනුමතින මහාචාරයවර වගේන්න මහනනායකවරු ගැල්ල මේක විසඳන් දෝනි. හ දැන් ඒ දේව ගඇතිවරයා අත්තර ගොඩර්ගෙන මද අපි දන්න ඒ දේව ඇතිවරයා කියන්නේ මෙරටේ කතෝලික ස්ට්‍යානි ආගම වගේ වෙනත් ආගමක ඒ ආගම්වට විශාල පිරිසක් ඒකරාශී වෙලා ඉන්නවා. තින් ඒ ඒ මිනිස්සුවතර යම්කය සිත්‍රිදවීමති වෙලා තියෙනවා. යම් කිසි ප්‍රශ්න මතු වෙලා තියනවා. එනිසා අපි කිෙනනවා එහෙම කාරණාවක් කොනමුොද අපිදනවා අපි බුදුරජාණන් වහන්සේගේ ඒ මග යන බෞද්ධාගම මුල් කරගෙන කටයුතු කරන රාජ්‍යනායකෝ ඉන්න එකකට ඒගොල්ලො මේ ප්‍රශ්නය ලෝතුරා බුදුරජාණන් වහන්ේ ක්‍රියා. රපු ආකාරයටම උසිස ගන්නන. ොද අපි දන්නවා ඒ බුදුරජාන් වහන්සගේ නයිවේර වේරානිි කියනය ගාතාව මොකද කිසිම කෙනෙකුට වෛඩ කරන්න දී එහෙම තිබිච්චි මේ රටේ මේ පාලකයෝ. අරද මේගොල්ලො නැවත සරයක් හදන්නේ මෙන්න මේ සිද්ධිය අරගන ආගම්වාදය ජාතිවාදී ඇතිකරඩ. හරද දැන් අපි ජක්කා ඒ ගදව ගතිවරයා රක්ෂිද බන්ධනා ගලාර ගත කල්ලා ද ලබන තියන ලබන අවුරුද්ධනකම් දින දීලා තියෙනවා. මංක කියන්න මේ කාරණාව අරගන මේ කහර ආගම්වාදය ජාතිවාදී ඇතිකරන්න දෙ එපා. ඇද මේවා සම්පූර්ම සංදර්ශන මේ අපිට පස්සේ කෞරුවර ඉන්නවා. මේ කාරණ එලියට එද්ද මේවට විරුද්ධව තව්පාර්ශයක් එල්ගිට බහිනවා. එතකොට මේ දේව ගතිවරයාගේ පාර්ශිවෙන් තව කට්යක් එල්ිට බහිවා මේගොල්ු අත. ය හැහැපිය මක් කරලා ඒ හැලහැපීමෙන් දේශපාලන වාසියක් ගන්න. යම්කිසි පිරිස මේ මොහත ක්‍රියාත්මකන ඇ කියනක බෝම පැහැදිලි. එනිසා අපි ගරු අධිකරනයට ඒක මපරා ප්‍රිශෂද පාර්ත්මේන්තුුවට ගරු ජාධීපතිවරයට ඉල්ලිමක් කරනවා මේ වගේ කාරණා මේ වගේ මේ සංවේදී කාරණා සම්බන්ධයෙන් කටයුතු කරද බොහම වකීමෙන් කටයතුරන්න අපි බලාපොරොත්වන ගරු අධිරන ඒ දේව ඇතිවරයට යම්කි සසාහනයක්. ල නඩවාරදි ලැබේකිනක මොද මේ කාරණ සංවේදී කාරණ මේ සංවේදී කාරණා අරගන මේරටේ ජාතිවාදය ආගම්වාදය පතුරලා මෙරට බලේට එන්න යම් කිසි පිරිසක් උත්සාහ කරනවා. එනිසා ඒ පිරිසට අපි කියනවා බලට ඔය ජාතිවාදය ආගම්වාදය ඉස්සරහට දාගන්න බලට එන්න අපි ඉටෙන්නේ නෑකිනක බොහම වගේීම අවස්ථාවද කියීම.